වසරක් තිස්සේ ලබාගත් රෝගීන්ගෙන් ඇත්තටම හොඳ ප්‍රතිචාර තමයි තියෙන්නේ. මේක මේ පාරම්පරික දැනුමේ තිබ්බ දෙයක් අපි විද්‍යාත්මක තහවුරු කරලා ඒ කියන්නේ මේක නිකන් අපි විභාගයත් එළියට දාපු නැති බව මම කිව්වා. මේ ඖෂධය නිෂ්පාදනය කිරීමේ බලය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා දීලා තියෙන්නේ පුද්ගලික ආයතනයකට. මේ විද්‍යාත්මක පරීක්ෂණ ගාවගෙන වැඩ කරන එක කරදර වැඩක්. ওই කරදර ගන්න ගොඩක් කට්ටිය ආස නැහැ. ඔබට වගකීමක් තියෙනවා. ඔබ කියපු එකම එතන හැදෙනවද කියලා පරීක්ෂා කරන්න. ඒකත් හොඳ ප්‍රශ්නයක්. අතුරු ආබාධ නැද්ද මේ ඖෂධය? සංයෝගයක් තියෙනවා. ඒක තමයි ඇක්ටිව්. ඒකේම අනික් ෆෝම් එක එතන නැහැ. ඉතින් එහෙම ප්‍රශ්න මේ නැචරල් මේකේ නැහැ. ඇයි කොළඹ විශ්වවිද්‍යාලේ බිස්නස් කරන්නේ? ඒ කියන්නේ මේ ඕන කෙනෙකුට මේක අරන් බොන්න බැරිද? කෝටි ගාණක් වියදම් කරලා තියෙනවා මේ කැන්සර් රිසර්ච් කරන්න. දැන් මේ මිනිස්සු ටික මේ කැතිපොළ උස්සන් ආවොත් එහෙම කියන්න කලින් මම මෙහෙම කියන්නම්. මොකද දන්නවද? අර චීනෙට රිලව් යවන කතාව වගේ ඊට පස්සේ මට මඩ ගහයිද දන්නේ නැහැ මේ. මේ ඖෂධය ගන්නව නම් ගන්නේ කොහොමද කියලා දැන් කිව්වනේ ෆාමසි වලත් නැහැ කියලා. කොහොමද ගන්නේ? දැන් ඔතන නිෂ්පාදනය කරලා තියෙනවා නම් ඉතින් මම අන්නවද ඕක තියෙනවා ගිහිල්ලා. ඕගොල්ලෝ ඇමරිකාවට ගහවි. එහෙම නැත්නම් චීනෙට හරි මොකක් කරාට කර දීලා චෙක් කරගන්න. මම ඕන කෙනෙකුට අභියෝග කරනවා ඒක. අන්න ප්‍රොඩක්ට් එක තියෙනවා. අරන් යන්න චෙක් කරන්න. අයිබෝන් අර පහුගිය දවසක අපි ඉදිරිපත් කළ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයෙන් හොයාගත්ත පිළිකා නැසීමේ හැකියාව තියෙන ඖෂධයක් පිළිබඳ අපි වැඩසටහනක් ඉදිරිපත් කළා. මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහත්මයාත් එක්ක බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත් වැඩසටහනක් බවට පත් වුණා. දැන් ඔබ පූර්ව ප්‍රචාරක පටයක දැක්කා මේ අද අපි වෙනම කතන්දරයක් මේ ගැන කතා කරනවා. මොකද ඒකට හේතුව දැන් මේ ඖෂධය විශේෂම කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන හා අණුක ජීවවේදය පිළිබඳ ආයතනය මේක නිර්මාණය කරාට පස්සේ මේ ඖෂධය කොහේද මිලදී ගන්න තියෙන්නේ, මොකද්ද මේ ඖෂධය කියන කාරණාව ගැන ගොඩක් දෙනෙක් අපෙන් අහන්න පටන් ගත්තා. දැන් ඇත්තටම අපිට අවශ්‍යතාවය මතුවුණේ මේ වෙලාවේ මේ ඖෂධය නිර්මාණය කිරීම, ඒ කියන්නේ රටේ ලංකාවේ දේශීය විශ්වවිද්‍යාලයකින් ජාත්‍යන්තර ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ පරීක්ෂණයක් සිද්ධ කරලා විශේෂම පිළිකා වගේ ඉතාමත්ම තීරණාත්මක රෝගී තත්ත්වයක් යම් ආකාරයකින් සුවපත් කිරීමේ හැකියාවක් තියෙන ඖෂධයක් නිර්මාණය කරන්න පුළුවන් වීම කියන එක විශාල ජයග්‍රහණයක් නිසා ඒ ගැන කතා කරන්න අවශ්‍යතාවය අපිට මතු වුණේ ඒ අවස්ථාවේදී. නමුත් දිගින් දිගටම බොහෝ දෙනෙක් අපිට කතා කරන්න පටන් ගත්තා මේ ඖෂධය කොහොමද මිලදී ගන්නෙ, කවුද මේක හදන්නේ, ඊළඟට මේකේ තියෙන අතුරු ආබාධ මොනවද, මේකේ තියෙන මේ රසායනික සංයෝග කොහොමද අපේ ඇඟට බලපාන්නේ වගේ ප්‍රශ්න අපෙන් අහන්න පටන් ගත්තා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් උත්තරයක් දෙනකොට විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරන්න බැරි නිසා අපි නැවත වතාවක් මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහත්තයව සම්බන්ධ කරගත්තා. අයිබෝන් අයිබෝන් අද තියෙනවා 1000 පුටි ගැන මේ වෙන ටිකක් තියෙනවා අහන්න. අපේ පහුගිය කාලේ අපේ දුරකථන මාර්ග පවා විහිළු වුණා. ඒ තරමටම දුරකථන උතුම් වෙන්න පටන් ගත්තා. හැබැයි පස්සේ හොයාගෙන යනකොට ඔබතුමාලා මේ ඖෂධය නිෂ්පාදනය කළා. මේක මේ බෙදා හැරීමේ කාර්යය සහ නිෂ්පාදනය කිරීම ඉතිරි කටයුතු ලංකාවේ තවත් ආයතනයකට පවර්ලා තිනවා. මේ කතාවයි මේ ඖෂධය ගැනයි ඔය අපි මම පූර්විකාවේ කතා කරපු කාරණා ටිකයි පැහැදිලි කරගන්න ඕන. මොකද්ද දැන් තත්ත්වය මේ ඖෂධයේ? ඔව් කල්ප දැන් ඒක අපි පෝෂක ඖෂධයක්. ඒ කියන්නේ නියුට්‍රසියුටිකල් එකක් විදිහට, කියන්නේ පිළිකා ලෙඩුන්ට සහ ඒ ආශ්‍රිත පිළිකා රෝගේ සුව වෙච්ච අයට හෝ අවදානමක් තියෙන අයට මේ අයට ගන්න පුළුවන් විදිහට අපි ඔක නිෂ්පාදනය කරලා ආයුර්වේද සභාවේ අප්‍රූවල් එකක් අරගෙන වෙළඳපොළට හඳුන්වලා දුන්නේ. ඇත්ත කියනවා නම් දැන් ඔය ඖෂධය, ඒ කියන්නේ පෝෂක ඖෂධය අපි මාකට් එකට දාලා ඒ සමාගම දැනට අවුරුද්දක්කට කිට්ටුයි. ඉතින් මේ මෑත කාලෙදිනේ මේක ජනප්‍රිය වුණේ. ඒත් එක්ක ඔබ කිව්වා වගේ ඒකට හොඳ ඉල්ලුමක් හැදුනා. හොඳ මිනිස්සු ඒක හොයන්න පටන් ගත්තා. මේක විශේෂයෙන්ම මේ ස්වභාවික දේවල් වලින් කරපු දෙයක් නිසා මිනිස්සු ඒක හොයන්න පටන් ගත්තා. ඒක අපි ඒක පැහැදිලි කරලා දුන්නා මං හිතන ඔබගේ පළවෙනි වැඩසටහනේ. මේක මේ බෙහෙත කියනකට වඩා මේක පෝෂක ඖෂධයක්, නියුට්‍රසියුටිකල් එකක්. ඒ කියන්නේ කැන්සර් කියන ඉතාම රුධිරු, එහෙම නැත්නම් ඒක අපි කියන භයානක රෝගයක් එක දෙකකින් නවත්තන්න බෑ කියන එක අපි හැම වෙලෙම කිව්වා. ඒකට එක සපෝට් එකක් මේ පෝෂක ඖෂධය දෙනවා කියන විශ්වාසයෙන් තමයි අපි ට්‍රැඩිෂනල් මෙඩිසින්, එහෙම නැත්නම් පාරම්පරික පැවතෙන දැනුමයි අපි පරීක්ෂණාගාරවල කරපු
පරේෂණ එකතු කරලා අපි දැන් මේක එළියට දැම්මේ. එතකොට මම හිතන්නේ කලින් වර්ෂණ හරිනුත් මම මේක කිව්වා සාමාන්‍යයෙන් අපි යුනිවර්සිටි එකේ අපේ ටීම් එක මේ පරේෂණ කරලා අලුත් දේවල් හොයාගත්තට පස්සේ ඒවා අපිට විකුණන්න බෑ දැන් තියෙන මෙතඩ් එක අනුව. එතකොට අපි ආයතනයක් හොයාගන්න ඕනේ මේකට. ඔය වැඩේ ලේසි නෑ. දැන් මට ඒ කාරණාවට එන්න ඕන. දැන් ඔබ කිව්වා ඖෂධය නිෂ්පාදනය කරලා වෙළඳපොළට දාලා අවුරුද්දක් විතර ගත වෙලා ගිහලා තියෙනවා කියලා. ඔව්. අපි කතා කරොත් ඒ අවුරුද්දක ඇතුළත කාලේ ප්‍රතිඵල කොහොමද මේකේ? ඒක පාවිච්චි කරපු අයගේ ප්‍රතිඵල. ඔව්. මෙතනදී අපි අපේ මේ ලබාගත් රෝගීන්, ඒ කියන්නේ වසරක් තිස්සේ ලබාගත් රෝගීන්ගෙන් ඇත්තටම හොඳ ප්‍රතිචාර තමයි තියෙන්නේ. මට අහන්න ලැබිච්ච එකම නරක ප්‍රතිචාරයක්වත් හම්බුනේ නැහැ. ඉතින් ඒගොල්ලන් මේක ගැන බොහොමයක් සතුටුයි. දැන් ඒ අස්සේ තව කට්ටිය කියනවානේ මේක මෙහෙම කරේ ඇයි මේක සමහරු එහෙම මට ගොඩක් ප්‍රශ්න ආවා. ඒ කියන්නේ මේක ඇයි මේ පෝෂක ඖෂධයක් විදිහට හරි මේ වගේ පිළිකා කියන අපිට පාලනය කරන්න බැරි ඉතාම අපහසුකාරී තත්වයක එක අවස්ථාවකට මෙහෙම විසඳුමක් දීලා ඇයි අපිව අපගේ ප්‍රතිකාර කරන ක්‍රම ව්‍යාකූල කරන්නේ වගේ ප්‍රශ්නත් මගෙන් ඇහුවා. නමුත් මම ඒ කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයම අහන්නේ නැත්තේ. ඔව් වෛද්‍ය ශාස්ත්‍රයම හැමෝම නෙමෙයි කීප දෙනෙක් එහෙම අහන්න පටන් ගත්තා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ පැත්තෙන් අසාධාරණ නෑ. මම උත්සාහ කරා හැම වෙලෙම මේක මේ පාරම්පරික දැනුමේ තිබ්බ දෙයක් අපි විද්‍යාත්මකව තහවුරු කරලා ඒ කියන්නේ මේක නිකන් අපි විභාගයත් එළියට දාපු නැති බව මම කලින් වෙරසටහනෙදිත් මම හිතන්නේ කිව්වා. ඉතින් එතනදී මට ගොඩක් අභියෝගවලට අපේ කණ්ඩායමට ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් දැන් මාස එකමාරක් විතර වෙනවා මේක ප්‍රසිද්ධ වෙලා. ඒ ප්‍රසිද්ධ වීමත් එක්ක රෝගීන් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් මේක පාවිච්චි කරා. ඒ වෙලේ අපි හැමෝම කිව්ව දෙයක් තමයි කිසිසේත්ම අපේ බටහිර වෛද්‍ය ක්‍රමයේ යෙදෙන කිසිම කරන ඒගොල්ලන් වෛද්‍යවරුන් කරන කිසිම ඒගොල්ලන් කැන්සර් එකට ට්‍රීට් කරන කිසිම දෙයක් මග හරින්න එපා. ඒක මග හරින්න එපා. මේක මේ අමතර උදව්වක් විදිහට විතරක් පාවිච්චි කරන්න. කීමෝ කරන අය කීමෝ කරන්න, රේඩියෝ කරන්න තෙරපි කරන්න ඕනේ කියන අයට රේඩියෝ තෙරපි කරන්න අපි බාධා කරන්නේ නැති බවත් අනික අවධාරණය කරන්න ඕනේ මේ වැඩසටහනෙදිත් අපි හැම වෙලෙම මේක මිලදී ගන්න අයට ඒ සමාගමට කියන්න කියලා කිව්වා. මේ ඖෂධය කීමෝතෙරපි හෝ රේඩියෝතෙරපි හෝ වෙනත් පිළිකා සම්බන්ධව පාවිච්චි කරන ඖෂධ සමග පාවිච්චි කරන්න එපා කියන එක. ඒ කියන්නේ ඒ කීමෝතෙරපි නොකරන අවස්ථාවවලදී රේඩියෝතෙරපි නොකරන අවස්ථාවවලදී පෝෂක ඖෂධයක් විදිහට මේක පාවිච්චි කරන්න කියන එක අපි ඉල්ලීමක් කරා. අනික දැන් ඔබ හිතනවාද මේක මේ ඕනම ෆාමසි එක හරි කොහේ හරි තැනක ඇති කියලා හිමනේ. ඒ ඉතින්ටත් එන්න ඕනේ. ඒ ප්‍රශ්න විසඳ ගන්න මොකද ගොඩක් කට්ටිය ඖෂධය හොයලා තිබුණා. හොයාගෙන බලනට පස්සේ අපිටත් කතා කරලා තිබුණා සමහරු බොහොම මේ දෝෂාරෝපණ තෙල්ල කරලා තිබුණා. ඒක විසඳ ගන්න ඕනේ. හැබැයි දැන් අපි අවසානයේ හොයාගෙන ගියාම මේ ඖෂධය නිෂ්පාදනය කිරීමේ බලය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා දීලා තියෙන්නේ පුද්ගලික ආයතනයකට. ඒක පැත්තෙන් ඔවුන් ප්‍රසිද්ධ මේ ආයුර්වේද තේ නිෂ්පාදනය කිරීම සඳහා. මේ මම නම කියන්න, ඔබ කැමති නම කියන්න. ඇයි මේ වගේ ආයතනයක් එක්ක එකතු වෙලා මේ වගේ ඉතාමත්ම තීරණාත්මක ඉතාමත්ම බරපතල ඖෂධයක් සම්බන්ධ ගිවිසුමකට ගියේ ඔබ? හොඳ ප්‍රශ්නයක්. මේක හොඳම ප්‍රශ්නයක්. මොකද මගෙන් සමහරව ඇහුවා ඇයි මේ තේ හදන සමාගමක් එක්ක ඔයගොල්ලෝ ඖෂධ හදන්නේ කියලා. එතකොට මට කියා ඒකට කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්. දැන් මගේ යාළුවෝ ඉන්නවා මගෙත් එක්ක මගේ ෆස්ට් ඩිග්‍රී එක කරන කාලේ කැම්පස් එකේ කොමර්ස් ඉගෙන ගත්ත කට්ටිය. ඒගොල්ලන්ගේ ඩිග්‍රී එක කොමර්ස්. හරි. ඒ වුණාට දැන් ඒගොල්ලෝ ෆාමා කම්පැනි වල අයිතිකාරෝ. ඉතින් එහෙම බැලුවොත් එහෙම ව්‍යාපාර කියන්නේ ඒ වගේ. ප්‍රාග්ධනය තියෙන්න ඕනේ, දැනුම තියෙන්න ඕනේ, අමුද්‍රව්‍ය තියෙන්න ඕනේ, පහසුකම් තියෙන්න ඕනේ, ප්‍රවාහනය තියෙන්න ඕනේ. මේ ඊට අමතරව මේක මාකට් කරන්න විකුණන්න කොහොමද මේ විශ්වවිද්‍යාලයේ මේ වගේ ව්‍යාපාරික කිවිසුමකට ගියේ ඔබ එදාත් අපිත් එක්ක කතා කරා. නමුත් අද මේක වැඩි වශයෙන් කතා කරන්න ඕනේ මේක නිකන් රෝල් කරගන්න ඕන නිසා. මම කියන්නේ ගියේ ඉතින් මේ ෆැඩ්නා කම්පැනි එක තමයි. ඒ ෆැඩ්නා ටී. ඒතර මට මම මේ කම්පැනි එකට යන්නේ දැනට අවුරුදු 5කට 6කට වගේ කලින්. එතකොට මම ඒගොල්ලන්ගේ ටී එකක් තිබ්බ නම්බර් එකට කතා කරලා තමයි යන්නේ. හැබැයි මට තව දෙයක් විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ ෆැඩ්නා කම්පැනි එක මම හොයාගන්න කලින් මේ කම්පැනි එකක් හොයන එකත් ලේසි නෑ, ඔය කම්පැනි එකක් තියාගන්න එකත් ලේසි නෑ. මේ අපේ විශ්වවිද්‍යාල වල සිස්ටම් එකයි ඔක්කොටම ගැලපෙන්න ඕනේ නේ. එතකොට ඊට කලින් මම තව ව්‍යාපාරික කීප දෙනෙක් ළඟට ගියා මේ වගේ දේවල් අරගෙන. ඔක්කොම දේශීය ව්‍යාපාරික, දේශීය නෑ. එක ව්‍යාපාරික දේශීය ව්‍යාපාරිකයෙක් නෙමෙයි. ඒ කලින් තව ගියපු ව්‍යාපාරිකයෙක් යා දේශීය ව්‍යාපාරය. ඔබ කිව්වොත් පුදුම එයා කන්ස්ට්‍රක්ෂන් එයාගේ මේන් බිස්නස් එක. ඊට අමතරව එයාගේ තව තව බිස්නස් තියෙනවා. එහෙම කරන්න පුළුවන් නේ බිස්නස් කරන්න. දැන් අපි ලෝකේ ඉන්න හොඳම ව්‍යාපාරිකයෙක් ගත්තහම එක ටෙක්ස්ටයිල් බිස්නස් කරන කට්ටිය
ෆාම කම්පනි කරනවා. ඉතින් ඒ වගේ දැන් කොහොම හරි ෆැඩ්නායකට මට යන්න උනේ අවුරුදු 6කට විතර කලින්. එතකොට අර ඒගොල්ලන්ගේ මොකද්ද ඉරමුසු ටී හරි ඔහොම මොකක් හරි ටී බෑග් එක තිබ්බ නම්බර් එකට මම කතා කරගෙන ගියේ. එතනදී ගියාට පස්සේ තමයි මට තේරුනේ ඒගොල්ලෝ මේ පරේෂණ විද්‍යාත්මක පරේෂණ මත ඉඳගෙන තමයි මේ ටේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේවා ෆන්ක්ෂනල් ෆුඩ්ස් කියන කැටගරි එක යටතේ. ඒ කියන්නේ අපි ගොඩක් ආහාර විශේෂයෙන් මේ ශාක හා සම්බන්ධ මේ ආහාරවල විශේෂයෙන්ම ක්‍රියාකාරී සංයෝග තියෙනවා. සමහර ඇන්ටි ඔක්සිඩන්ට්ස් විදිහට වැඩ කරනවා, සමහර ඒවා අපේ ප්‍රදාහ ප්‍රතිචාර යාමනය කරන මේ වගේ ගොඩක් ගුණ තියෙන දේවල් වලින් තමයි, ඒ කියන්නේ ඒවත් පාරම්පරිකව ඔප්පු වෙච්ච සනාථ වෙච්ච දේවල් පරීක්ෂණ කරලා තමයි ඒගොල්ලෝ මේක කරලා තියෙන්නේ. මට හිතුණා මේක විශ්වවිද්‍යාලයට පරීක්ෂණද? ඔව්, ඒගොල්ලන් කරලා තිබ්බා මගෙත් එක්ක නෙමෙයි ඒ කාලේ. ඔය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් එක්ක, සබරගමු විශ්වවිද්‍යාලයත් එක්ක මේ වගේ ඒවා එක්ක ඒගොල්ලෝ පරීක්ෂණ කරලා තිබ්බා. එතනදී තමයි මට විශ්වාසය ඇති වුණේ දැන් මම මේක අවුට් කරන්න යන්නේ නියුට්‍රසිවිටිකල් එකක් විදිහට, කියන්නේ පෝෂක ඖෂධයක් විදිහට. එතකොට මට තේරුණා මේ කම්පැනිය තමයි ලංකාවේ හොයාගන්න පුළුවන් කම්පැනිස් වලින් මට වඩාත්ම ගැලපෙන්නේ කියලා. ඒ කියන්නේ එහෙම එකක් හොයන්න තමාරිනේ. මේ විද්‍යාත්මක පරීක්ෂණ ගාවගෙන වැඩ කරන එක කරදර වැඩක්. ඔය කරදර ගන්න ගොඩක් කට්ටිය ආස නැහැ. හරි, එතකොට හැබැයි මේ කම්පැනි එකේ මම විශේෂයක් දැක්ක, මේගොල්ලෝ විද්‍යාත්මක පරීක්ෂණ පස්සේ යනවා. ඉතින් ඒක ලොකු ට්‍රෙන්ඩ් එකක් දැන්. ඔය දැන් දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ දැන් ඔය කියන මේ වර්න්ලැක් ඖෂධය, නැත්නම් අපි මේ කතා කරන ඖෂධය නිෂ්පාදනය කරන්නේ ඔබ ලබා දීපු ඒ සූත්‍ර, ඒ සංගටක ඒ අදාළ දේ මිශ්‍ර කරලා. එතකොට ඔබට වගකීමක් තියෙනවා ඔබ කියපු එකම එතන හැදෙනවද කියලා පරීක්ෂා කරන්න. ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඒක අපේ ගිවිසුමේ තියෙනවා. ඊට අමතරව ගිවිසුමේ විශ්වවිද්‍යාලයේ සායම හේදිලා යනවා මෙතන තේ වගේ එකක් හැදුවොත් එහෙම අර කිව්ව වගේ. මෙහෙමයි. ඒක හැම බැච් එකම, ඒ කියන්නේ ඒගොල්ලෝ නිෂ්පාදනය කරන හැම මේ වර්නලක් නිෂ්පාදනය කරන හැම බැච් එකම අපි ස්ටෑන්ඩර්ඩයිස් කරලා තියෙනවා මේක. එතන අපේ කැම්පස් එකට ඒගොල්ලෝ සෑම්පල් එවලා ඒකමයි මේ තියෙන්නේ, ඒ ක්වලිටි එකමයි මේ තියෙන්නේ කියලා කන්ෆර්ම් වුණාට පස්සේ තමයි ඒගොල්ලන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් කරන්නේ. ඉතින් එහෙම හොඳ යාන්ත්‍රණයක් තියෙනවා. අනික ඔබ කිව්වනේ දැන් මේක ගොඩක් අය කලබල වුණා. මිනිස්සු කැන්සල් ඉඩු කියන්නේ ටිකක් අමාරුවෙන් හිතන්න වෙලා සිද්ධ වෙලා තියෙන ගොඩක් කරදර තියෙන දුක්ඛම් කටුළු ගොඩකට මෙදිහත් වෙච්චි අමාරු ජීවිතේ අමාරු අවස්ථාවකදී තීරණය හොඳ තීරණ කෙලින් ගන්න බැරි අවස්ථාවකදී අසරණ වෙලා ඉන්න මිනිස්සු කොට්ටාසයක්. ඉතින් මේ මිනිස්සු කොහොමද මේ මුලාවේ, මේ ඔබ කියන දේ නිසා මුලාවේ කියලා. ඒක පැහැදිලි කරන්නත් මම මේ අවස්ථාවේ යොදා ගන්නවා. අපි මේක කැන්සර් තියෙන කෙනෙකුට මේක ගත්තම හොඳ වෙනවා කියලා විතරක් නෙමෙයි නේ කියන්නේ. ඒ කියන්නේ මේක මම කියලා තියෙනවා කලිනුත් කැන්සර් උද කරන්න බෑ එක දෙයකින්. ඉතින් ඒකට සංයුක්ත ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒකට උදව්වක් වෙන්නේ ගොඩක් අය දැන් මේක ගත්තායි, මේ පළවෙනි මාසයේ කහමාර ඇතුළත ගත්තායි අපිට කතා කරලා කියනවා. ඒගොල්ලන්ගේ ක්වලිටි ඔෆ් ලයිෆ් මේ ගුණාත්මක බව වැඩි වෙන බව ඒගොල්ලන්ට තේරෙනවා කියලා සමහරුන්ගේ රිපෝට්ස්ත් හොඳ වෙලා තිබ්බා. ඉතින් ඒ වගේ හොඳ ප්‍රතිඵල තියෙනවා. දැන් ඕකෙන් 100කට 80කට මේක වැඩ කරා නම් ඇති මට 100ට 100ක් කරන්න බෑනේ. නමුත් මේ දැනට තියෙන කමෙන්ට්ස් එක්ක ඒගොල්ලන්ගේ පාරිභෝගිකයන්ගේ තියෙන ප්‍රතිචාරය එක්ක බලද්දි මේක 100ට ඒගොල්ලෝ මං හිතන්නේ 99%ක්ම ඒගොල්ලෝ මේ ගැන තෘප්තිමත්. අතුරු ආබාධ නැද්ද මේ ඖෂධය? ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය අතුරු කීමෝ වගේ දේවල් කරද්දී අතුරු ආබාධ වෙන්නේ ඒ වෙලාව ලොකු ඩෝස් එකක් තියෙන්නේ. ලොකු ඩෝස් එකක්, ඒ වගේම එක තනි සංයෝගයක් තියෙන්නේ. ඊට අමතරව සමහර සංයෝග පියුරිෆයි කරලා තියෙනවා, සමහර ඒවා පියුරිෆයි කරලා නැහැ. එතකොට මේ සමහර අයිසොමර්ස් කියලා අපි තියෙනවා. ඒ කියන්නේ එක සංයෝගයේ දැන් මේක නම් අපිට අවශ්‍ය සංයෝගය, මේක නම් ඒත් එක්කම හැදෙන අනික අයිසොමර් එක, එහෙම හැදෙන්න පුළුවන් සින්තසිස් වලදී. එතකොට අපිට ඕනේ මේ. නමුත් මේ තව කට්ටි හැදෙනවා. ඒ යාගෙම කෙනෙක් වෙන ස්වරූපය තියෙන නව සංයෝග. එතකොට මේ දෙක මිශ්‍රණයක් වුණාම සමාහයට මෙයා කරනවා වෙන සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි කරනවා. මෙයාගේ වැඩේ විතරයි අපිට ගන්න ඕනේ. නමුත් මේ අපේ අනික අයිසොමයික නිසා, සමාවේවික නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ ප්‍රශ්න මේකේ නැහැ. නේචර් ඉස් කයිරල් කියලා කියන්නේ. ඒ කියන්නේ සබාදහම එක තැනක නැහැ. දැන් අපි තුන් ප්‍රකාශක්‍රීය සංයෝගයක් තියෙනවා. ඒක තමයි ඇක්ටිව්. ඒකේම අනික ෆෝම් එක එතන නැහැ. එකයි තියෙන්නේ. ඒ අපිට වැදගත් එක විතරයි තියෙන්නේ. එimhe මිශ්‍රණයක් නැහැ. අපි එකකට කියනවා නිකන් සින්තසයිස් කරද්දි මේක ලැබ් එක හදද්දි හැදෙන්නේ මේ සංයෝග දෙකම ගොඩක් වෙලා. එතකොට ඒක අපි නිකන් රෙසිමික් මික්ස් එකක් කියලා. ඉතින් එහෙම ප්‍රශ්න මේ නැචරල් මේකේ නැහැ. එතකොට
ගොඩක් කලාවට සබාදහමේ මේ සංයෝග හැදෙන්නේ මේ ශාක තුල ඒගොල්ලන්ගේ ආරක්ෂක මෙකනිසම් එකක් විදිහට. ඒගොල්ලන්ට කෘමීන් ගෙන් වෙනත් රෝග වලින් වෙනත් බැක්ටීරියා ෆංගස් මේවෙන් ආරක්ෂා වෙන්න තමයි මේගොල්ලෝ මේ කරගන්නේ. ඒවා අපිට ಉಪකාරී වෙනවා එක එක විදිහට. ඒ ಉಪකාරී වෙන ඒවා තමයි අපි මේ හොයාගෙන එවැනි ඉස්සාරිත හදලා මේ කැන්සර් වලට හොඳ කරන්න පාවිච්චි කරන්න අපි මේ යෝජනා කරලා තියෙනවා. තවත් අහපු ප්‍රශ්නයක් තිබුණා. දැන් ඔබේ ක්‍රියාවලිය අගය කරන අතරවාරයේ ඔබ ඔබ මේ කරපු දේ රක් විදිහට මේක ඉතාමත් වැදගත් දෙයක්. මේක අපිට ජාත්‍යන්තර පවා ගන්න පුළුවන් විදේශ විනිමය උපයන්න පුළුවන් ක්‍රමවේදයක් බවට පත් වෙනවා කියන දේත් මිනිස්සු ප්‍රශංසාවෙන් කතා කරද්දී තව පැත්තකින් කියනවා මේ විශ්වවිද්‍යාලේ බිස්නස් එකක් කරනවා මේ ඇයි ඇයි ඉදස් අධ්‍යාපන ලැබලා ආපු මහාචාර්යවරයෙක් ඉදස් අධ්‍යාපනයෙන් ක්‍රියාත්මක කරන විශ්වවිද්‍යාලයක් ඇයි මෙහෙම ඖෂධයක් හදලා මේක විකුණන්නේ මේක නිකන් දෙන්න බැරිද කියලා අහනවා. දැන් මේකේ මොකදනේ යම් මිලකුත් තිබෙනවා. ඔව් අපි ඒකේ කාරණා අපි නිරවුල් කරමු. ඉස්සෙල්ලාම ඔබගේ ඔය ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්න කීපයක් තියෙනවා මම හිතන්නේ. ඉස්සෙල්ලාම මම මෙහෙම කියන්නම්කෝ. නිදහස් අධ්‍යාපනයේ අපි ඔක්කොම අධ්‍යාපනය ලැබුවේ. දැන් ඕක අපි ඔය ස්ට්‍රයික් එහෙම යන දවස් වලට කට්ටිය කියනවා නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත වෛද්‍යවරු මුන් මේ මේ රටට වින කරනවා මේක මෙහෙම කරන්නේ නැහැ මේ ස්ට්‍රයික් කරනවා. ওই වගේ වෛද්‍යවරුන්ට බයිනවා. ඉතින් වෛද්‍ය එහෙම නැත්නම් විද්‍යාචාර්යන්ට බයිනවා. එතකොට මේගොල්ලන් මේ හැමෝම නිදහස් අධ්‍යාපනයේ තමයි aran තියෙන්නේ. සමහර වෙලාවට මම කිසිම රස්සාවක් පහත් කරන්නේ නැහැ. නමුත් නිදහස් අධ්‍යාපනයේ අවුරුදු ගාණක් අරගෙන කිසිම ලෝකෙට වැඩක් නැතුව සමහර අය නිකන් ඉන්නෝනේ. අපේ රටේ ශ්‍රම බලකාය නිකන් ඉන්නවා වැඩිපුර. හරි. එතකොට ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නැද්ද? එකක්. අනික නිදහස් අධ්‍යාපනය මම හිතන්නේ මම හොඳම සාධාරණේ කරලා තියෙනවා. දැන් අපි මේ කරන වැඩ නිසා කී දෙනෙක් ජීවත් වෙනවද? ඇයි කොළඹ විශ්වවිද්‍යාලේ බිස්නස් කරන්නේ? කොළඹ විශ්වවිද්‍යාලෙ නෙමෙයි ලෝකේ තියෙන හොඳම විශ්වවිද්‍යාලෙක දිහා ගිහිල්ලා බලන්නකෝ වෙබ් එකට ගිහිල්ලා. ඉතින් ඔය සමහර අපි ඩ්‍රග්ස් විදිහට පාවිච්චි කරා මේක ලොකු සල්ලි දීලා පාවිච්චි කරන ගොඩක් ඒවා විශ්වවිද්‍යාල පරීක්ෂණ වලින් එළියට ආපෝ. සමහර ඒවා නොබෙල් ප්‍රයිස් ලෙවල් මම අර කලින් එකෙත් කිව්වා. සමහර ඒවා නොබෙල් ප්‍රයිස් ලෙවල් එකට ගියාම මේක වාණිජකරණය කරනවා. සමහර ඒවා මගදී වාණිජකරණය කරනවා. ඉතින් ඒවෙන් තමයි ඒක ඒවා විකුණලා තමයි මේ විශ්වවිද්‍යාල ලොකු තලයකට ගිහිල්ලා තියෙන්නේ. කොහොම ලංකා විශ්වවිද්‍යාලවලට එහෙම යන්න පුළුවන් නේද? දැන් මේ ඖෂධය විකිණීමෙන් විශ්වවිද්‍යාල ආදායමක් ලැබුණාද? විශ්වවිද්‍යාල ආදායමක් ලැබෙන්න ඕනේ. ඒක මම ඒ ගැන නිරීක්ෂණය කරන්නේ නැහැ. නමුත් ඒක නිරීක්ෂණය කරන්න UBL කියන ආයතනය තියෙනවා. යුනිවර්සිටි බිස්නස් ලින්කේජ්. ඒගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් ගහලා තියෙන. අනිවාර්යයෙන් මේ කොටසක් යනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ හරහා මේකට ගිවිසුම් ගත වෙලා තියෙන මේ ආයතනය. ගිවිසුම් ගත වෙලා තියෙන. ඒක අපි මම ඒකේ යාමනයක් කරන්නේ නැහැ. මම කරන්නේ අරක ස්ටෑන්ඩර්ඩයිස් කරලා එහෙම නැත්නම් අලුත් බැච් එකක් හදනකොට ඒක ඒ විදිහටම තියෙනවද බලලා ඒ වගේ වැඩ ටිකක් කරනවා. පරීක්ෂා කිරීම සහ නිෂ්පාදනයට අදාළ ඒ ක්‍රමවේදය නිර්මාණය කර දීම විතරයි. ඒක හරියට වෙනවද? ඒ ටික බලන එක තමයි මට තියෙන්නේ. එතකොට මේකේ අනික් පැති බලන්න අපේ විශ්වවිද්‍යාලේ කොටස් තියෙනවා. එතකොට ඔබ ඒකේ මහපු ප්‍රශ්නයනේ දැන් මේක මේ ෆාමසි වල ගන්න තියෙනවද ගන්න නැහැ නේද? ඔව්. මේක ෆාමසි වල ගන්න නැහැ. ඒක අපිම කතා වෙලා ගත්ත තීරණයක්. මොකද මේක කැන්සර් කියන විශේෂ අවස්ථාවකට පාවිච්චි කරන සහ පෝෂක ඖෂධයක් විදිහට පාවිච්චි කරන දෙයක්. ඒ කියන්නේ මේ ඕන කෙනෙකුට මේක අරන් බොන්න බැරිද? ඕන කෙනෙකුට බොන්න අරන් ඒක අවභාවිතා වෙන්න තියෙන chance එක අවම කරලා තියෙනවා. ඒක අවභාවිතා වෙන්න බෑ හැම. ඒක අපි කරලා තියෙන්නේ මේ ඔය ෆැඩ්නා ලයිෆ් සයන්ස් ආයතනයේ ඉන්න පළපුරුදු තියෙන වෛද්‍යවරු දෙන්නෙක්. ඒතර ඒගොල්ලන්ට කතා නොකර මේක ගන්න බෑ. ඒගොල්ලන්ට කතා කරලා ඒගොල්ලන්ගේ උපදෙස් ඇතුව තමයි ඒගොල්ලෝ රිලීස් කරන්නේ මේක. තොරයාගේ ලෙඩාගේ තොරතුරු අහලා එහෙම යාමනයක් අපි කරලා තියෙනවා. මොකද නැත්තම් මේ වගේ එකක් අපි රිස්ක් එකක් අරන් එහෙම නැත්තම් බොහෝ දෙනා උගත් කියන බොහෝ දෙනාගේ අවලාද මැද අපි කරපු දෙයක් මේක. ඒක දැන් ඔබ ඇහුවනේ මගේ නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත විතරක් නෙවෙයි මම කෝටි ගාණක් වියදම් කරලා තියෙනවා මේ ටැක්ස් ගෙවන මිනිස්සුන්ගේ සල්ලි. මොකටද දන්නද? මේ රිසර්ච් කරන්න අවුරුදු දැන් 14ක් 13ක් තිස්සේ මේ නිදහස් අධ්‍යාපනය ඒවා විතරක් නෙමෙයි කෝටි ගාණක් වියදම් කරලා තිනවා මේ කැන්සර් රිසර්ච් කරන්න. දැන් මේ මිනිස්සු ටික මේ කැතිපොළ උස්සන් ආවොත් එහෙම. ඒතර ඒවට සාධාරණයක් කරන්න හොඳ නැද්ද? එතකොට ඒකේ හදපු දේ තමයි මේ තියෙන්නේ. ඒතර බිස්නස් එකක් විදිහට නොකර මේක කරන්න බෑ. ඒකට අමුද්‍රව්‍ය වියදමක් කරන මේක වැඩ කරන්න ඕනේ ලොකු පිරිසක් ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට පඩි ගෙවන්න ඕනේ මේ ඔක්කොම කරන්න ඕනේ මේකේ. චීනය කියලා කියන්නේ ගොඩක් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ පැත්තෙන් ටිකක් ඉහළින් ඉන්න උත්සාහ කරන රටක්නේ. විද්‍යාගාර තියෙනවා අක්කර ගානක විද්‍යාගාර අර පොහුගේ කාලේ කොරෝනාත් එක්ක ඉලට ආපු වුහාන් වල තියෙන මේ රසායනගාර වගේ දේවල් කතා වෙනවා. හැබැයි මේ ආරංචි වුණ විදිහට ඔබේ මේ වෝන්ලැක් පිළිකා නාශන ඖෂධය චීනෙන් එනොම් කළ දෙනවා තරංචියක් ආවා. මොකද ඒ කතන්ද? ඒක කියන්න කලින් මම මෙහෙම කියන්න. මොකද දන්නවද? අර චීනෙට රිලව් යවන කතාව වගේ ඊට පස්සේ මට මඩ ගහයිද දන්නේ මේ චීනෙට මේක යවනවා මේකත් බොරුවක් කියලා. හරි? දැන් විස්තරය කියන්නම්කෝ. ඒ කියන්නේ එහෙම ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ආවා. ඒ කියන්නේ මේක දැකලා ඒගොල්ලන් මේකෙන් සාම්පල් ඉල්ලුවා. ඒගොල්ලන් කැමති මේ ආයතනයත් එක්ක එකතු වෙලා අපි එකයි මේ ක්ලිනිකල් ට්‍රයල්ස් ටික එහෙම කරගෙන යන්නේ දැන් හිමිට.
ඒකට වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට ඒ ටිකත් ඉවරුනාට පස්සේ අපිට අනිවාර්යයෙන්ම කුණ හරියෝ රටකට යවන්න පුළුවන්. ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඒ කියන්නේ චීනට යවන්න බලාපොරොත්තුවකින් ඉන්නේ. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ චීනට විතරක් නෙමෙයි තව රටවල් වල ඉල්ලුම තියෙනවා යවන්න පුළුවන්. මේක අපි රිස්ක් එකක් කරන් අලුතෙන් හදපු දෙයක්. අලුතෙන් හදපු concept එකක් මේක ලංකාවේ. එතකොට මේ concept එක වැඩ කරනවා නම් ඒක මිනිස්සු පිළිගන්නවන අපිට ඊළඟ හොඳම දේ තමයි මේ ලංකාවේ මිනිස්සුන්ට මේක විකුණන එක නෙමෙයි ලංකාවේ මිනිස්සුන්ට නිකන් දෙන්න පුළුවන් ඔබ කිව්වා වගේ අපිට මේක මේ වගේ දේවල් ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් නะ හරි දැන් අවසාන වශයෙන් මට ජනතුමනි කියන්න දැන් ගොඩාක් වෙලාවට මේ ඖෂධය අපෙන් අහන අය ඉන්නවා අපෙන් අහලා මේක ගන්න පුළුවන්ද මට දුරකටන ඇමුතු මම හිතන්නේ 1000කට 1500කට වඩා වැඩි ප්‍රමාණයක් මේ පහුගිය කාල සීමාවේ ආව මේ අපි මේ වැඩසටහන ගියාට පස්සේ මම ඇත්තටම අකමැති මාධ්‍යවේදියෙක් විදිහට මේ එක පැත්තකින් අර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ වැඩකට සම්බන්ධ වෙන්න. නමුත් මේක අපේ වැඩක්. දේශීය දැනුම දේශීය ව්‍යාපාරික මේකට සම්බන්ධලා ඉන්නේ. ඉතින් ඒ කාරණාවත් එක්ක මට හිතුණා මේ වැඩසටහන හරහා මේ අනාවරණ සිද්ධ කරන්න අවස්ථාව ලබා දෙන්න. මොකද ඒකට හේතුව මේක මේ අපේ රටේම අපේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභයක් සහ මිනිසුන්ගේ හිතේ දැඩි ලෙස අර කැකෑරෙමින් තියෙන ප්‍රශ්නයකට උත්තරයක්. ඔව්. දැන් මට කියන්න මේ ඖෂධය ගන්නව නම් ගන්නේ කොහොමද කියලා. දැන් කිව්වනේ ෆාමසිවලත් නැහැ කියලා. කොහොමද ගන්නේ? නැත්තම් මර හෙට ඉඳලා ආයි කෝල් වෙනවා. ඔව්. හරි. ඒක හොඳයි. මේ එහෙමයි. දැන් ඔබ කිව්වා වගේ දැන් මේක මම අර කලින් මතක් කරා. මේක ගන්න ෆෙඩරල් ලයිෆ් සයන්සස් ආයතනයට ගිහිල්ලා ගියන්න ඕනේ නැහැ කෝල් කරලා එතනින් ලබා ගන්න පුළුවන් මං කිව්වේ එතන පළපුරුදු වෛද්‍යවරු කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ අනිවාර්යයෙන් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් ඔන්ලයින් මං හිතන්නේ ඩිලිවර් කරනවා එතකොට ඒක ඇත්තටම ඔබ මේ ෆැඩ් ආයතනයත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරා නම් ඔක ඔය ටික දැනගන්න පුළුවන් ඒක තහනවා ඒක දැනගන්න පුළුවන් අනික එක තමයි දැන් මේක දේශීය ව්‍යාපාරයක්නේ මේ දේශීය විශ්වවිද්‍යාලයක් දැන් ඇයි අපි මේ වෙලාව වෙද්දි මගේ සමකාලීන ඔක්කොම රට දාලා යනවා හරිද මේගොල්ලන්ගෙන් මඩනොකා මඩ කන්න බය වුණොත් එහෙම මටත් යන්න හිතෙන්න පුළුවන්. එහෙම යන්නේ නැහැ අපි. ඒක අපි කරන්නේ අර ඔබ කිව්වා වගේ අපි මොකක් හරි මේ දේශීය ව්‍යාපාරිකොත් එක්ක එකතු වෙලා විශේෂයෙන් ඒක මං ආඩම්බර වෙනවා. අපි දැන් මේ සම්බන්ධ වෙලා තියෙන්නේ ඇත්තටම විශාල පිරිසකට ආර්ථිකයේ සහනයක් සලසපු දේශීය ව්‍යාපාරිකයෙක් එක්ක. මං කියන අනික් මහාචාර්යවරුන්ටත් ඔය වගේ දේශීය ව්‍යාපාරයකට ගල මේක දියුණු කරන්න. ඒතකොට තමයි මේක රටක් විදිහට දියුණු වෙන්නේ. ඔව් මොකද ඔබට බොරු කරන්න පුළුවන් කමක් නැහැ. විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා එක්ක තමයි මේ ඖෂධ නිෂ්පාදනය කරලා තියෙන්නේ. කරනවා නම් ඉතින් මං අන්නෝද ඔක තියෙනවා ගිහිල්ලා ඕගොල්ලෝ ඇමරිකාවට ගහරි එහෙම නැත්නම් චීනෙට හරි මොකක් රටකට දීලා චෙක් කරගන්න. මං ඕන කෙනෙකුට අභියෝග කරනවා ඒක. අන්න ප්‍රොඩක්ට් එක තියෙනවා. අරන් යන්න චෙක් කරන්න. මේකේ මම මේ කියන ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවද? මේකේ කියන ඇන්ටි කැන්සර් කම්පවුන්ඩ්ස් තියෙනවද? මේකේ ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවද නැත්තම් කියන්නේ හරි ඒක තමයි අභියෝගය හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට නැවත වතාවක් අපි පුරවැසෙන් ඉදිරියට අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ පරීක්ෂණය කරලා මේ රටේ පිළිකා රෝගීන්ට යම් ආකාරයක අස්වැසිල්ලක් ලබා දෙන්න හැකියාව ලැබීම සම්බන්ධයෙන් මොකද ගොඩාක් අය පුණ්‍යානුමෝදනා කරලා තිබ්බා අපි වැඩසටහන එක පල්ලෑ කමෙන්ට් සෙක්ෂන් එකේ අපි දැක්කා ඒ සියලු දෙනා වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් ඔන්න මං හිතනවා මේ ඔබේ ප්‍රශ්නවලට උත්තරයක් හම්බ වෙන්නේ නැති කියලා මොකද පහුගිය කාලේ එක දිගටම අපි දුරකථන ඇමතුම් දීලා මේක ඇහුවා. ඒ වගේම අර ඔබතුමා කිව්ව විදිහට නම්බර්ස් දෙකක් තියෙනවා කියලා කොහොමද මේ නම්බර්ස් එකත් අපේ ෆස්ට් කමෙන්ට් එකේ එකතු කරලා තියන්නම් ඔබ බලන්න. ඒකතර ඔබට ඒ ඔස්සේ මේ ඖෂධය යම් අවස්ථාවක අවශ්‍යතාවයක් තියෙනවා නම් ඇනොම් කරගන්න හැකියාව තියෙනවා. මම අන්තිම විදිහට කියන දැන් මේක අපි බැනපුව වගෙනමනේ ඔක්කොම කිව්වේ. හැබැයි ලංකාවේ ඉන්න ඉහළ පෙළේ රාජනිලධාරියෝ ලංකාවෙන් ගිහිල්ලා පිට රටවල් වල ඉන්න රාජනිලධාරියෝ සහ ටිකක් ඉහළ පෙළේ ඉන්න පිරිස් ලංකාවට යමක් කරන්න ඕනේ කියලා ඉන්න පිරිස් කතා කරලත් ඉස්සරහට මොකද වෙන්න ඕනේ අපි මොනවද කරන්න ඕනේ උදව්ව වගේ දේවල් ඇහුවා. ඉතින් ඒගොල්ලන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ වගේ අභියෝගාත්මක තීරණයකදී අපිත් එක්ක හිටපු එක ගැන. හොඳයි බොහොම ස්තුතියි නැවත වතාවක් වරත් බොහොම ස්තුතියි මේ දෙක එකතු වුණාට.